आइबोवन ओबेक्वने स्वादिन रूपानी रात्री प्रधान सिंहल पुවත් विकासयाත් සමගින් මම ශ්‍රීහාන් ආරේසිංහ මම යුගන්ති කංකානා මාරච්චි ප්‍රථමයෙන් දවසම සුන්කල ප්‍රවෘත්ති සිරස්තල ජනතා විශ්වාසය කිසි ලෙසකත් කඩ කරන්නේ නැහැ ජනපතිගෙන් පොරොන්දුවක් අංගොඩ ලොක්කාගේ දෙල්ගහවත්තේ ගෝලයා මැරූ සැකකරුවන් අත්අඩංගුවට කොරෝනා පොකුර ඉහළ යන ලකුණු සෞඛ්‍ය අවදානම ගැන අවධානයෙන් අගනුවර අල්ලන්න යන ඉතිියෝපියානු කැරලිකරුවන් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වැඩනිම කළ මාර්ග 1500ක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය අනුව ග්‍රාමීය ආර්ථිකයේ විප්ලවීය වෙනසකට මුල පුරමින් 69 ලක්ෂයක් ජනතාව තමා කෙරෙහි තිබූ විශ්වාසය ඒ අයුරින්ම ආරක්ෂා කරමින් ජනතාව පැතූ විප්ලවීය වෙනස රට තුල ඇති කරන බවට ජනාධිපතිතුමා මෙහිදී ප්‍රතිඥාවකුත් ලබා දුන්නා. ග්‍රාමීය මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාර්ග 1500ක් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ මඟ පෙන්වීම සහ ඍජු අධීක්ෂණය යටතේ අද මා විවේචනය කරන කොටස් දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. එකක් පසුගිය වසර දෙක ගැන අවබෝධයක් නැති කොටස. විශාල අභියෝගයක් තිබෙන කොවිඩ් වසංගතය පැතුරුණු අවුරුදු දෙකක්. අනිත් කොටස තමයි ඒ මගෙන් ඉල්ලුවේ විප්ලවීය වෙනසක්. හැබැයි ඉතින් මේ වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ. අද ගොවි මහත්තුරු කියලා මම දන්නේ ඇත්තටම ගොවි මහත්තුරුද කියලා උද්ඝෝෂණ කරනවා. කවුද අපි ගොවියව බලාගත්තේ මොන ආණ්ඩුවද? මම බලයට එනකොට එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සාතික මිලක් දුන්නා. ඒ සාතික මිල 50ට දුන්නත් අද 60ට 70ට 80ටත් විකුණනවා. කමක් නැහැ ඒක යන්නේ ගොවියට. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට බලෙන් මේ කාබනික පොහොර වලට යන්න. නමුත් මම කරේ හරි දේ, පොරොන්දු වෙච්ච දේ. බලන්න හඳුරන්නේ සමහර අය කියනවා අපි බලාපොරොත්තුනේ මිලිටරි ක්‍රමයේ මිනිහෙක් ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්, හැබැයි ඒ කියන්නේ දැන් ගොවි මහත්තයාට කාබනික පොහොර භාවිතා කරන්න කියලා කිව්වම මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවගේ කියලා පාවිච්චි කරපන් කියලා කරන්න. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තුනේ හොමෙක් කෙනෙක් නෙවෙයි, හමුදාවේ වගේ කෙනෙක් කියලා. පුළුවන් මට ඕන නම් කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි දන්නවා බොරු චෝදනා නගලා අදත් අපි රටක් හැටියට ජිනීවා වලට යනවා මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා. මට එහෙම කරන්නට ඕනේ අපේ රටට. නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා. මම අර අභයාරාමේ මුරුත්තේ ආනන්ද හාමුදුරන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම ලබා දුන්නා. ඔව්, උන්වහන්සේ අපිව බලයට ගේන්න වැඩ කරා. ඒක ඇත්ත. හැබැයි අර පසුගිය කාලේ යම් හේතු හින්දා උන්වහන්සේ යම් අපිට විරුද්ධව කතා කළොත් මේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් ගන්න, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ උපදෙස් ගන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් ගන්න, අර ස්ටාලින්ද කවුද කියන එක්කෙනත් ගියා උපදෙස් ගන්න, මහින්ද ජයසිංහ කියන පුද්ගලයාත් උපදෙස් ගන්න ගියා. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කරාන එයාට සුදුසු නැහැ. ඔක්කොම අලපිටින් ගිහිල්ලා උපදෙස් ගත්තේ එතන. දැන් මම මීට ඉස්සෙල්ලත් කිව්වා, එක දවසක් මම රුවන්වැලි සෑය වඳින්න යනකොට ස්වාමින් වහන්සේ නමක් ඉඳලා කිව්වා කෝ ජනාධිපතිතුමා, එක රට එක නීතිය. මම කිව්වා හරි, ඒක අපි ලබා දෙන්න හාමුදුරනේ. මේක සංකල්පයක්. හැබැයි ඥානසාර හාමුදුරුව අද විවේචනය කරන උන්වහන්සේ පත් කරයි කියලා. පහුගිය අවුරුදු 5ෙම උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් පැන සංකල්පය ගැන කතා කරේ. ඉතින් මම උන්වහන්සේට කතා කරලා කිව්වා දැන් ඔබ වහන්සේ මේක ගැන අවුරුදු 5ක් කතා කරාන්. ඔබ වහන්සේ මට හදලා දෙන්න මේ සංකල්පය. ඔබ වහන්සේ මේක හදලා දුන්නම මම මේක දෙන්නම් අධිකරණ අමතුමාට ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකයි අවශ්‍යතාවය. ඒකයි මට අවශ්‍ය. ඒකටත් දෝෂාරෝපණය කරනවා. අපි සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කර තිබෙන ඒ විප්ලවීය වෙනස කරනවා. මම බලයටපත් වුණු වෙලාවේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා අර තාප්පවල චිත්‍ර ඇඳා පුරන් වෙලා තිබුණු කුඹුරු වගා කළා. පවුන්ට නැවත ආරාධනය කරනවා. මේ රජය අපිව විශ්වාස කළා. නැවතත් ඉදිරියට එන්න බය වෙන්න එපා. මම පොරොන්දු වෙනවා අපි ඒ ඉල්ලපු විප්ලවීය වෙනස අනිවාර්යෙන්ම සිදු කරනවායි කියන බලාපොරොත්තුව දෙමින් මම තමුන්නාන්සලාගේ අවසර වෙනවා. ස්තුතියි. මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව $500ක සහනදායී මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව එහි දකුණු ආසියා කලාපයේ උපසභාපති ආචාර්ය හාර්ට්වික් ෂේෆර් මහතා සඳහන් කළා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය චෙන් යන මහතුරුන්ද එක්ව සිටියා. මුල්ලේරියාව පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේදී අංගොඩ ලොක්කා නැමැති ප්‍රබල පාතාලකාලී නායකයාගේ සමීපතමයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. නිවසකට යතුරුපැදියකින් පැමිණ මෙම ඝාතනය සිදු කර තිබෙනවා. කාමරයක් තුල සිටි පුද්ගලින් 2 දෙනෙකුට එහිදී වෙඩි තබා තිබූ අතර එක් පුද්ගලයෙකු එහිදී ජීවිතක්ෂයට පත්වී අනෙක් පුද්ගලයා තුවාල ලැබුවා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ඝාතනය සිදු වී තිබුණේ. මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ ප්‍රදීප් නුවන් මිලින්ද නැමැති 42 හැවිරිදි පුද්ගලයෙක්. මුල්ලේරියා පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පලා යාම සඳහා යොදාගත් මෝටර රථ 2ක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 29, 30 සහ 33 යන වයස්වල පසුවන්නන්. පැය 72ක රැඳවුම් නියෝග මත ඔවුන් සම්බන්ධයෙන් විවර්ෂණ සිදු කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ. අද දිනය තුලදී අලුතින් කොරෝනා ආසාදිතින් 617 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍යාංශය වාර්තා කළා. මේ අතර වාණිජ කටයුතු ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ සෞඛ්‍ය පසුබිමක් මෙවන විට නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. ෆයිසර්, මොඩර්නා හා ජොන්සන් ඇන් ජොන්සන් යන එන්නත් තුනෙහි ආරක්ෂාව සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඇමරිකා එක්සත් ජනපදය පළ කරන සයන්ස් කියන ලෝක ප්‍රකට විද්‍යා සංගරාවේ තමයි මේ පර්යේෂණයේ තොරතුරු එළිදරව් කරලා තිබුණේ. ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 8ක් එන්නත් ලබාගත් ජනතාව මේ පර්යේෂණයට සහභාගී වෙලා තිබුණා. ඒ අනුව පැවසෙන්නේ මාර්තු මාසයේ ඉඳන් සැප්තැම්බර් මාසය දක්වා මාස 6ක කාලයක් ඇතුළත ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන් ජොන්සන් කියන එන්නත් වර්ග 3 ආරක්ෂාව සැලකිය යුතු ලෙස බහලා තියෙනවා කියලා. මේ පර්යේෂණයට අනුව මාර්තු මාසයේදී 89%ක් වුණ ෆයිසර් එන්නතේ ඵලදායිතාවය 58% දක්වා අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම මාර්තු මාසයේදී 87%ක් වෙච්ච මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ජොන්සන් ඇන් ජොන්සන් එන්නත මාර්තු මාසයේදී ඔවුන්ගේ පරීක්ෂණ වලින් අනුවර්ණය කළ තිබුණා 86%ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒ 13% දක්වා අඩු වෙලා තියෙනවා. වාණිජ කටයුතු රට තුල සිදු කළ හැකි සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියා. දැන් සංචාරක කර්මාන්තයේ ආයේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙගෙන යනවා. දැන් මහනුවර හෝටල් වල මම හොයලා බැලුවා. දැන් සංචාරකයන් ටික ටික එනවා. කරුණායක ගුවන් තොටුපොළ විවෘත වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා බොහොම ශක්තිමත් වාසනාවන්ත අනාගතයක් මේ රටට තියෙනවා. හැබැයි අපේ හික්මීමක් තියෙනවා. දැන් නත්තල් එනවා. ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඉතින් අපි කොරෝනා අමතක කරලා නිසි සෞඛ්‍ය පුරුදු අමතක කළා අපි හැසිරුණොත් ඒකට තව රැල්ලක් පැමිණීමේ අවධානම තියෙනවා. අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතින් 617 දෙනා සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 544630ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 15897ක්. අද දිනේදී කොරෝනා ආසාදිතින් 339 දෙනෙකු සුවය ලැබුවා. ඒ අනුව කොරෝනා ආසාදනයේ වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,14,912ක්. අද දිනේදී කොරෝනා මරණ 20ක්ද වාර්තා වුණා. එයනු මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13841ක්. එන්නත්වල උසස් කුල පහත් කුල යනුවෙන් බෙදා වෙන් කරගෙන අස්ථාන බියක් ඇති කරගත යුතු නැති බව අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා පවසනවා. රුපියල් මිලියන 58ක වේදමින් නිදිකල කමරුපිටිය සපුගොඩ ලේන බටුව ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා මේ බව කියා සිටියේ. මෙම ජල ව්‍යාපෘතිය මගින් මෙතෙක් ජලය නොමැති ගම්මාන 7ක පවුල් 5000කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය සම්පාදනය කරනවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතින් කිහිප දෙනෙකුද එක් වුණා. ජනාධිපතිතුමා හඳුනේ කරන්න පුළුවන් ලොකම කැපකිරීම කරා ජනගහණයෙන් පළවෙනි එන්නත 71කට දීලා තියෙනවා. දෙවෙනි එන්නත දීපු ප්‍රමාණය 61යි. ලෝකේ දියුණුම රාජ්‍ය වලටත් මේක කරන්න බැරි වෙලා තියෙනවා. එන්නත් කරන්න සමහරු බයෙන් ඉන්නවා. සමහර තරුණ ළමයි දුවල පුතාලා බය එන්නත් කරන්න. එන්නත් කරන්න ඉල්ලන්නේ 5 එන්නතම ඉල්ලනවා. එහෙම එකක් නේ. දැන් මගේ ලොකු පුතාට අවුරුදු 25යි. පොඩි එකලන්ට 23යි. පොලිමේ ගිහිල්ලා ගත්තේ මොකද්ද? චීන එන්නතයි රුසියාවේ ස්පුට්නික් එන්නතයි. සිනෝෆාම් එකයි ස්පුට්නික් එකයි. මගේ පුතාලා දෙන්න මම රවුඩට කියන්නේ එසා එහෙම අස්ථාන බියක් ඇති කරගන්න එපා. එන්නත්වල උසස් කුල පහත් කුල කියලා දෙයක් නැහැ. ඒ වැඩවසම් සමාජයේ එහෙම තිබුණේ. එසා දරුවෝ එන්නත් නොකරපු දරුවෝ පාසලට වෙලාවේ අම්මගේ තාත්තගේ සීයගේ ආච්චිගේ වගකීම තමයි දරුවෝ ආරක්ෂා කරගන්න එක. මුතුරාජවල තෙත්බිම් වලට අයත් ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මල්කම් කාදිල රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් සඳහන් කරන්නේ රජයේ ඉකුත් ඔක්තෝබර් මාස 7 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් මුතුරාජවැල තෙත්බිම් ප්‍රදේශයට අදාළව මෙම තීරණය ගෙන ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට සහ පදිංචියටද දැඩි බලපෑමක් එල්ලවන බව උන්වහන්සේ සඳහන් කරනවා. අදාළ ප්‍රදේශයේ ආගමික ස්ථාන ගණනාවක්ද පිහිටා ඇති බැවින් ආගමික කටයුතු වලටද අනිසි බලපෑමක් සිදුවන බවයි පෙත්සමින් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් රජය සඳහන් කරන්නේ අදාළ ගැසට් පත්‍රයේ අරමුණ වන්නේ මුතුරාජවැල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම සහ අල්ලා ගැනීම වළක්වාලමින් මුතුරාජවැල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය කිරීම බවයි. එසේම එම ප්‍රදේශයේ තිරසාර භාවිතයක් ඔස්සේ රාම්සා තෙත්බිමක් බවට පත් කිරීම අරමුණ වී තිබෙනවා. මෙය විද්‍යාත්මක ප්‍රවේශයක් යටතේගත් තීරණයක් බවයි රජය පෙන්වා දෙන්නේ. එම ප්‍රදේශ තුල දැනට පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීමක් සිදු නොවන අතර අලුතින් ඉඩම් ගොඩ කිරීමක් හෝ වගුරු බිම් වලට කැලිකසල බැහැර කිරීමට ඉඩ හිමි වන්නේ නැහැ. සරු පොළවක සාරවත් අස්වැන්නක් සොයා නිමේෂ චමත් සංකල්ප ඇතුළු අපේ නිෂ්පාදක කණ්ඩායම රට වටා යන ගමනේදී අද තවත් දිස්ත්‍රික්කයකට ගියා. සරු පොළවක් සාරවත් අස්වැන්නක්. ගිනි ගහන අවුව, මොර සූරන මහා වැස්ස, ඈත ගම්වල මිනිස්සුන්ගේ ආදරය මේ හැමදේමත් එක්ක එකමුතුකමින් ගලාගෙන යන සරු පොළොවක් සාරවත් අස්වැන්නක් අපේ සංචාරයේ තවත් නවාතැන් පොලකින් අද අපි ආරම්භ කරනවා අපේ සංචාරය. මේ මාතල දිස්ත්‍රික්කයේ සීගිරිය මෙතනදලා අපි යමු ඉස්සරහට කාබනික ගොවිතැනේ දෙන අපේ ආදරණීය ගොවි ජනතාව හොයාගෙන. පාරම්පරික කියමනක් තියෙනවා මඩට බහින්නත් මඩ ගා ගන්නත් පිනක් තියෙන්න ඕනේ කියලා. අපිත් පින් කරලා ඇති. අපිට දකින්න හැකියාව ලැබුණා මේ අපි කරපු සංචාරයේදී මේ ගොවි ජනතාව බොහෝ පිරිසක් අපේ පාරම්පරික දැනුම පාවිච්චි කරලා තමන්ගේ ගොවිතැන සිද්ධ කරන ආකාරය. මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටාර 23000ක් තියෙනවා. ඉතින් මේ කුඹුරවලට අවශ්‍ය කරන කාබනික පොහොර වර්ග ලබා දීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා. ඒ නිලධාරීනුත් තමන්ගේ වගකීම නිසි පරිදි කාර්යක්ෂම ඉටු කරොත් මේ ගොවි ජනතාවට තමන්ගේ අහිංසක හීන ටික සපුර ගන්න එක වැඩි ඈතක වෙන්නේ නැහැ. මඩ සෝදගත්තම ගොවියා රජකමටත් සුදුසුයි. අපි ගොවි මහත්තුරුන්ගේ අදහස් විමසන්න ඕනේ කුඹරටම බැහැලා. නැත්තම් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. සෙල්වරාජා ගොවි මහත්තයා ඉන්නවා මේ වෙලාවේ මාත් එක්ක. ගොවි මහත්තයෝ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ගොවිතැන් කටයුතු? අපි මහත්තයාට පටන් ගන්න තියෙන්නේ දැන් නීර බඳිනවා. දැන් හෙට අද වීතියක් දාන්න ඉන්නේ. ඉතින් මේ කාබුනි පොන තමයි හැර පටන් ගන්න. මුල් වතාවට. මේ සැරින් කරලා බලමු නිකන් බොරුවට අපි කෑ ගහලා වැඩක් නැහැ නේ. කුඹරවත් අරින්න බෑනේ. මේ සැරේ වැඩ කරලා බලනවා. බලමු ඉතින් හොඳක් වුණොත් දිගටම කාබුනි පොර පුදු නැත්නම් ඉතින් ගොවිතැන අත්හරිනවා. අපිට දැන් නම් කාබුනි පොර හම්බෙලා දැන් අක්කරට කිලෝ 200 ගානේ මක්කර ජතනා කිලෝ 400ක් හම්බෙලා. जाला වගාව දැන් හෙටෙන් දැන් 10-15ක් විතර මේ වපුරන්න යන්නේ. මේට ඉහතදී ඇත්තටම කරන්න දෙයක් තමයි මේ කාබනික පොහොර වගාව ආරම්භ කරන එක. මොකද ඉතින් මේ අවස්ථාවේදී හරි ආරම්භ කිරීම ගැන අපිට පොඩි සතුටක් තියෙනවා. ඔය උද්ඝෝෂණ වලත් මොහුණු දකින්න ලැබෙන අය ගොඩක් මම හිතන්නේ ගොවි මහතුරු නෙවෙයි. ඉතින් ඒ නිසා ගොවි මහතුන් වශයෙන් ගත්තම දැන් පොළොන්නරුව ප්‍රදේශයේ වුණත් සමහර අය ඒ උද්ඝෝෂණ වලට යන ගමන් කාබනික පොහොර වලින් ගොවිතැන් ආරම්භ කළා තියෙනවා අපි දැකලා. එක කට්ටියකට විතර මගරන්නේ ඒක උංගක් දේශපාලනික බලපෑම් මත සිදුවෙන දෙයක් තමයි කියලා තමයි මම නම් හිතන්නේ. සරු පොලොවක් සාරවත් අස්වැන්නක් හොයාගෙන යන අපි කණ්ඩායම හෙට තවත් දිස්ත්‍රික්කයකට යනවා. ඒ ගැන තොරතුරුත් අපි ඔබට කියන්න ලෑස්ති. බලාපොරොත්තුෙන් ඉන්න. සරු පොලොවක් සාරවත් අස්වැන්නක්. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංගනායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති ආචාර්ය මුරුංගාගස්යාය ඥානිස්සර ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 77 වන වියේ පසු වුණා. යුරෝපය තුල බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් පූජ්‍ය මුරුංගාගස්යාය ඥානිස්සර ස්වාමීන් වහන්සේ සුශාල කැපවීමක් සිදු කළා. මෙරට දරුවන් වෙනුවෙන් පාසල් ශිෂ්‍යත්ව ලබා දීම දිලඳු ජනතාව වෙනුවෙන් උපකාර කිරීම ඇතුළු පුල් සමාජ මෙහෙවරක්ද උන්වහන්සේට කළා. ආදාහන පූජෝත්සවය විතාරම් දිනේ බැදිගම සුදර්ශනානන්ද විහාරස්ථානයේදී හෙට පසුරු 4ට සිදු කිරීමට නියමිතයි. රට උණුසුම් කළ දේශපාලනයේ තිරය පිටුපස සතියක ඇසුණු නැසුණු කතා එකට ඔබට කියන ප්ලැට්ෆෝම් විශේෂාංකය දැන්. හැල හැප්පී මැද තවත් සතියක් ගෙවිලා ගියා. ඒ සතිය තොරතුරු අද ප්ලැට්ෆෝම් එකෙන්. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට විශේෂ පුහුණු වැඩමුළුවක් තිබිලා තියෙනවා ගිය සතියේ කලුතරදී. මදුනිකා වැඩමුළුවෙන් පස්සේ එදා රැය තිබිලා තියෙනවා සුහද හමුවක්. ඒ කියන්නේ get together එකක්. එතනදී රසබර සිද්ධි ගොඩක් වුණා කියලා තමයි ආරංචි. කතාව අතරේ මයික් එක අතට ගත්ත මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා සිංහල ගීතයක් ගායනා කරලා තියෙනවා. ගුණදාස කපුගේ ගායන ශිල්පියා ගායනා කරන කඳුළු මුතුවැසලා කියන ගීතය තමයි මුජිබුර් රහ්මාන් ගායනා කරලා තියෙන්නේ. මදුනිකා ඊට පස්සේ විපක්ෂ නායකතුමාට ආරාධනා කරලා තියෙනවා කට්ටිය ගීතයක් ගායනා කරන්න. විපක්ෂ නායකතුමා මයිතින් ගායනයට වගේම වාදනයටත් බොහොම දක්ෂයිනේ. කොමර් නිෂාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ගීතය ගායනා කළ ඉවර වෙච්ච ගම මනිත් മന്ത്രിවරු කෑ ගැහුවලු one more one more කියලා. දන්නවද? සරත් පොන්සේක മന്ത്രിතුමාත් ගීතයක් ගායනා කරලා තියෙනවා. හැබැයි එතනදී නම් മന്ത്രിවරු කියලා තියෙන්නේ ඔබතුමා දෙවන වටේට නම් යවන්න සුදුසුයි කියලා. හේෂා විතාන മന്ത്രിතුමා චමින්ද විජේසිරි മന്ത്രിතුමා යාළුවෝ දෙන්නනේ දෙන්නත් ගීතයක් ගායනා කරලා තියෙනවා. කොහොම හරි මේ විදිහට යාළුවෝ ගීතය ගායනා කරද්දී අනික් යාළුවෝ ටික ගීතවලට ඩාන්ස් කරලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ මුජිබුර් රහ්මාන් മന്ത്രിතුමා ආරාධනා කරලා තියෙනවා මනුෂ නානායක්කාර മന്ത്രിතුමාට එන්න മന്ത്രിතුමා අපි ගීතයක් ගායනා කරමු කියලා. හැබැයි ඒ වෙලාවේ මනුෂ නානායක්කාර മന്ത്രിතුමා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නිෂාද ඒකට හේතුව තුෂාරින්ද්‍රන් മന്ത്രിතුමා කියන විදිහට නම් මනුෂ නානායක්කාර മന്ത്രിතුමාගේ යාළුවා හරින් മന്ത്രിතුමා පාටියේ හිටියේ නැති එකලෝ. පාටිය ජාත්‍යන්තරයටත් ගිහින් තියෙනවා. ජේසී අලවතුළු මහත්තයාගේ පිටරට ඉන්න බිරිඳට වීඩියෝ කෝල් එකක් අරන් මේ සේරම නැටුම් ගැයුම් පෙන්වලා තියෙනවා. මේ වගේ වැඩමුළු කීපයක් තිබ්බොත් අපිට ආණ්ඩුව පෙරලන එක ටොයිස් වැඩක්. පහවදා ඒ විදිහට කියලා තියෙන්නේ අශෝක් අබේසිංහ മന്ത്രിතුමා. පොඩි පොඩි නොහොඳ නොහොක්කාඩු නැති වෙන්නත් එක්ක ආණ්ඩු පක්ෂයත් මේ වගේ සුහද හමුවක් තිබ්බොත් නරකද? ගිය සතියේ තුලාව දේශපාලන වැඩසටහනට පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතවරියන් 4 දෙනෙක් තමයි ආවේ. කෝකිලා ගුණවර්ධන ඩයනා ගමගේ ආචාර්ය හරිනි අමරසූරියත් එක්ක ශාන්තිනී කෝංගහගේ තමයි ආවේ. නිෂාදී ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනි කියන ස්ථාවරය ගැන മന്ത്രിවරයෝ එතෙන්දී වැඩි වශයෙන් කතා වුණා. එතනදී ආචාර්ය හරිනි අමරසූරිය മന്ത്രിතුමිය මේ ගැන අපූර්ව විග්‍රහයක් කරලා තියෙනවා. දැන් සෝෂල් මීඩියා වලත් මේක ලොකු මාතෘකාවක් වෙලා. නිෂාදී කොහොමහරි වැඩසටහන ඉවර වුණායින් පස්සේ මේ ජනතා නියෝජිතවරයෝ 4 දෙනා තවත් මාතෘකාවක් ගැන කතා වෙලා තියෙනවා. ඖෂධයක් වෙච්ච ත්‍රිලෝක විජේපත්‍ර. එහෙමත් නැත්නම් කංශ වගාව ගැනත් මේගොල්ලෝ කතා වෙලා තියෙනවා. මේක නීතිගත කරන්න පුළුවන් නම් අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් හොඳ අවස්ථාවක්. එදා මේක තහනම් කරේ සුද්දා ඒ ගැන දැනගෙනම තමයි. മന്ത്രിවරයෝ ඒ විදිහටත් කතා වෙලා තියෙනවා. මේ කතා ඔක්කොම ඇත්ත. ඒත් අපි මේවා මීඩියා වලින් කියලා කොහොමද මල්ලි ගමට යන්නේ? අපි ඡන්ද නැති වෙනවනේ. ශාන්ති නිකෝන් ගහගේ ඒ විදිහට තමයි අන්තිමට කියලා කියන්නේ. Platform. वत्तल आसन संविधायक वेच्च हरीन प्रणांदु मंत्रीतुमा के प्रधान कार्यालय विवृत्ति किरीमे उत्सवे तिब्बा गिय संदुदा कोहोम हरि उत्सव सभावेदी विपक्ष नायकतुमा हरीन प्रणांदु मंत्रीतुमाट संविधायक पत्वीम लिपिय बहार दीला තියෙනවා निशादी पत्वीम लिपिय අරගත්ත हरीन प्रणांदु मंत्रीतुमा අපිට තව ලියුමක් දීලා තියෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ नायकतुमाට කට්ටියම කසකුසු ගෑවලු මොකද්ද ඒ ලියුම කියලා එතකොට අනවුන්සර් කිව්වලු हरीन प्रणांदु मंत्रीतुमा දේශපාලනයෙන් සමුගැනීමේ ලිපිය තමයි ඒ විදිහට විපක්ෂ नायकतुमाට දුන්නේ කියලා. ඒ වෙලාවේ හැමෝම දෘෂ්ණින් බෝධ වුණාලු. මොකන්ද ඒ කතාව කියලා. ඇත්තටම හරින් ප්‍රනාන්දු മന്ത്രിතුමා 60 පිරුණාම තමයි දේශපාලනයෙන් සමුගන්නවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ තව දශක දෙකක්, තව අවුරුදු 20ක් තියෙනවලු එතුමාට ඒ තීරණයට. ඊට පස්සේ උත්සව සභාව අමතපු පාටලි മന്ത്രിතුමා කිව්වලු හරින් മന്ത്രിතුමාගේ තීරණයට අනුව නම් මට තව අවුරුදු 4ක් තියෙනවා කියලා. පක්ෂයේ මහලේකම්තුමා රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා කිව්වලු හරින්ගේ කතාවත් එක්ක මට පොඩි ලැජ්ජාවක් ඇති වුණා කියලා. හැබැයි ලොකු පුටුවල ඉන්න අය මටත් වඩා වයස වැඩි නිසා ඒ ලැජ්ජාව නැති වුණා කියලාත් කිව්වලු. කොහොම හරි අන්තිමටම මේ තීරණය ගැන අදහස් දක්වලා තියෙන විපක්ෂ නායකතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් ජනාධිපති ධුරය දරන්නේ අවුරුදු 72 දී. විපක්ෂ නායකතුමා කියන විදිහට නිෂාදි ඇත්තටම වැදගත් වෙන්නේ වයස කියන අංකය නෙමෙයි. හැකියාව, කුසලතාවය සහ දක්ෂතාවය. ගෙවෙන්න තියෙන සතිය උණුසුමත් එක්ක අපි ලබන සතියෙත් එනවා platform අරගෙන. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.